අද පොඩ්ඩක් වෙනස් විදිහේ කතාවක් කරන්න ඕන කියලා හිතුවා. මොකද ගොඩක් අයට ජීවිතේ හීන තියෙනවානේ. එහෙම නැත්නම් ජීවිතේ අරමුණු තියෙනවා. මම කතා කරන්න හදන්නේ පිරිමියාගේ පැත්තෙන්, පිරිමියාගේ කෝණයෙන්. මම හිතන්නේ පිරිමියෙක් වුණාම, නැත්නම් කොල්ලෙක් වුණාම කොල්ලෙක්ට තියෙන්න ඕන අරමුණක්. ඒ අරමුණට යන්න තමන් ගැන විශ්වාසයක් විතරක් නෙමෙයි, ඒ අරමුණට යනකල් නවතින්නේ නැතුව ඉන්න උවමනාවකුත් කොල්ලෙක් වුණාම, එහෙම නැත්නම් පිරිමියෙක් වුණාම තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. දැන් මේ කතාව මම කියන්නේ කොල්ලෝ ගැන කියන්න විතරක් නෙමෙයි. ඔය අරමුණට යන තැනේදී තමයි ඒ අරමුණට යන ගමනේදී ශක්තියක් වෙන්න ගැහැණියක් ඕන වෙන්නේ. එහෙම නැත්තම් කෙල්ලෙක් ඕන වෙන්නේ. ගොඩක් අය කෙල්ලෙක් එක්ක යාළු වෙද්දි බලන්නේ ලස්සන, ඊට පස්සේ ෆිගර් එක, ඒ වගේ දේවල්. මම කියන්නේ ඔයා බලන්න ඕනේ ඒ දේවල් නෙමෙයි. ඔයා බලන්න ඕනේ ඒ කෙල්ලට පුළුවන්ද ඔයාගේ අරමුණට යන්න, ඔයාට හයියක් වෙන්න. දැන් මේ කතාව කිව්වම කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ඇයි ගෑල්ලමයින්ට හින නැද්ද? ගෑල්ලමගේ ජීවිතවල අරමුණු නැද්ද? තියෙනවා, අනිවාර්යයෙන්ම තියෙනවා. මම මේ කතාව කියන්න ගත්තේ ඒ නිසා තමයි. මම කියන්නේ මොකද, මම දැන් මේ කතාව කියන්නේ පිරිමියාගේ කෝණේ. එතකොට මේ කියන කතන්දරේදී ඔයා හොයාගන්න ඕනේ දෙන්නගෙම හීන එක හීනයක් කරගෙන දෙන්නම එකතු වෙලා ගමනක් යන්න. එතකොට එතනදී මගේ හීන ඔයාගේ හීන කියලා දෙයක් නැහැ. එතන තියෙන්නේ අපේ හීන. එතකොට පිරිමියට හයියක් වෙන ගැහැණියක් කියන්නේ ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ කොල්ලා අරමුණකට යන මොකක් හරි යාගේ හීනකට යනකොට එයාට පොඩ්ඩක් හයිය වෙන්න. මොකද අපේ සමාජයේ සහ ලෝකේ ගොඩාක් තියෙන දෙයක් තමයි පිරිමියෙක් වුණාම මාරු විදියට දරා ගන්න පුළුවන්, එයාට අඳන්න බෑ, එයාට සංවේදී වෙන්න බෑ කියන කතන්දරේ. ඔය තැනදී පිරිමි අපි හරියට අසරණ වෙනවා. ඉතින් මම කියන්නේ ගැහැණියක් වුණාම, මොකද ගැහැණුන්ට පුළුවන් සංවේදී වෙන්න. පිරිමි අපි ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට අයියක් වෙනවා, වලත් එක්ක ඉන්නවා. ඒකේ අනිත් පැත්තත් අපිට ඕන කරනවා. එතකොට ඔයාට පුළුවන් නම් අපි කතා බහ කරන වෙලාවෙදී ඔයාට පුළුවන් නම් මට කියන්න, ඔයාට මේක කරන්න පුළුවන්, ඔයාට මේක කරන්න හයිය තියෙනවා. ඒ විදිහට කරන්න බැරි වෙලා අපිට මේක ඒ විදිහට කරන්න බැරි වුණොත් අපි වෙන විදිහකට ට්‍රයි කරමු. ඔය වගේ දේවල් කියලා මාත් එක්ක ඉන්න පුළුවන් නම්, පිරිමියත් එක්ක ඉන්න පුළුවන් නම්, ඒක තමයි පිරිමි අපි ගෑනු වාලගෙන් ලබන ලොකුම සහයෝගය. මොකද මේ කතන්දරේ ගොඩක් අය කතා කරන්නේ නැහැ. අපිටත් අපේ ජීවිතවල වැටෙන තැන් තියෙනවා. අපි අරමුණු වලට යද්දි, අපේ ගෝල්ස් වලට යද්දි අපි වැටෙන තැන් තියෙනවා. ඔය තැන්වලදී අපිටත් ඕන වෙනවා අපේ ඔළුව බර කරගෙන පොඩ්ඩක් ඉන්න තැනක්. ඒ තැන තමයි ඔයාගේ උරහිස්, එහෙම නැත්නම් ඔයාගේ උකුල. ඉතින් අර වගේ අපේ හීන කියන තැන ඉන්න ගැහැණියකට පුළුවන් තමන්ගේ පිරිමියාව තමන්ගේ උකුල තියාගෙන පොඩ්ඩක් සනසවන්න කියන ක්‍රමය මම කියන්නේ. ඒක සනසවන කියන එකත් ඕකේ. ඒ වුණාට ඔයාට පුළුවන් නම් එයාට හයියක් වෙලා, නෑ බබා අපි වෙන විදියක් බලමු වගේ දෙයක් කියලා එයාගේ හිත හයිය කරන්න. ඒක පිරිමි අපිට ගොඩක් වටිනවා. මේ කතන්දරේදී කෙනෙක්ට හිතෙන්න පුළුවන්, අපෝ එතනදී ගෑනු අය විතරයි පිරිමින්ට සපෝට් කරන්න ඕනේ, පිරිමි සපෝට් කරන්න නැද්ද කියලා. නෑ, මේ කතාවේදී අනිවාර්යෙන් මම කියන්න හදන්නේ කෙනෙක් එක්ක යාළු වෙද්දී ඒ කෙනා මොනවටද කැමති, අපිට ගමනක් එකට යන්න පුළුවන්ද කියන එක බලන්න නැතුව යාළු වෙන්න එපා. ගොඩාක් සම්බන්ධකම්වලදී අපි සාමාන්‍යයෙන් අවුරුදු, මං හිතන්නේ මට තේරෙන විදිහට අවුරුදු 20-25 අතරේ, 25න් පස්සේ තමයි අපිට ඕන කරන, ජීවිතයට ඕන කරන රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න කියලා මම හිතන්නේ. අපි පොඩි කාලේ ඉඳන් ආදර සම්බන්ධතා තිබ්බට අපිට ඕන කරන ගැඹුරු සම්බන්ධතාවයක් තියෙන්නේ අවුරුදු 25න් විතර පස්සේ අපි පටන් ගන්න
රිලේෂන් ශිප්වල කියරත්මයි මම විශ්වාස කරන්න. ඉතින් ඔත්තනදී ඔය හිතන්න ඔය අවුරුදු විසිගානකට පස්සේ විසි පහකට පස්සේ වාට පොඩි කාලින්දන් තියෙනවා හීනයක් අරමුණක් තියෙන ඔයකට අවුරුදු විසි පහක් වැඩගල්ලා විසිහයවෙනි අවුරුදුතුවා කාර්ත්‍ය කරයාලු වෙනවා. එතනින් පස්සේ ඒ යාලු වෙන කෙනා ඔයාට කියනවා මම ඔයා ඔය යන ගමනට කැමති නෑ ඔයාමික නවත්තන්න. මම අහන්නේ අවුරුදු විසි පහක් ඔයා මහන්සි වෙච්ච හීනේ ආදරය කියලා හිතන්න දෙයක් වෙනුවෙන් ඇයි අතෑරලා දාන්න? ඇයි අපිට බැරි ඔය අවුරුදු විසි ගානක් මහන්සි වෙච්ච හීනේ මේක ගෑනු පිරිමි දෙ පැත්තරම පොදුයි. ඇයි අපිට බැරි අපි හීනවලට අපේ අරමුණුවලට යනවට කැමති කෙනෙක් එක් ආදරෙන් බැඳෙන්න? ඇයි අපිට බැරි අපි ආදරය කරන කෙනායක් අපි දෙන්නගම හීන වලට යන්න අපි අරමුණු හැබෑ කරගන්න ඇයි බැරි? ඔන්න ඔය පොයින්ට එක තමා මම මේ කියන්න හදන. මං හිතනවා මේකට ගොඩාක් අය එකඟ වෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පිරිමින්ට සපෝට් එක ඕන කියන කතන්දරේ කවුරුත් පිළිගන්න කැමති නෑ, කවුරුත් කතා කරන්න කැමති නෑ. මිනිස්සු හිතනවා පිරිමි කියන්නේ ගල් කියලා. එහෙම එකක් නැහැ. පිරිමි අපිට ප්‍රශ්න තියෙනවා. අපි ප්‍රශ්න තනියම හිතේ තියන් ඉන්නවා තමයි අපි ලේසියට කතා කරන්නේ. ඒක හරි. හැබැයි ඔයා ඔළුව තියාගන්න උරහිස දුන්න දවසට වාට තේරෙයි කොච්චර බරක් පිරිමි අපි මේ ඔළුවල තියන් ඉන්නවද කියලා. හැම තැනකදීම අපි අපේ බරක් තියාගෙන ඔයාලව සනසනවා. ඉතින් මම මේ කතාව කියන්නේ දෙගොල්ලන්ටම. මේ කතාව ඇතුලේ අපේ හීන කියන කතන්දරේ තමයි මට කියන්න උවමනාව තිබ්බේ. මං හිතනවා මම මේක පැහැදිලි කළා කියලා. ඔයත් මම ආදරෙන් ඉල්ලන්නේ මැදදී ඔයාගේ ජීවිතේ ඔයා දැකපු හීන නැති කරගෙන ඊට පස්සේ ඔයාලා එකතු වෙලා අවුරුදු ගාන ගියාට පස්සේ ඔයා හින්දා මට මගේ හීනවලට යන්න බැරි වුණා, ඔයා හින්දායි මම මේක ඇතහැරියේ, නැත්තම් මම මේ විදි මේ තැනට ගිහින් කියන කතාව කියලා වෙන් වෙන්නේ නැතුව ඔයාලා සම්බන්ධකමක් පටන් ගද්දි, සම්බන්ධතාවයක් පටන් ගද්දි ඔයාලගේ ජීවිතේට ඔයාලගේ හීනවලට මැච් වෙන කෙනෙක්ගේ ආදරෙන් බැඳෙන්න. මම මේක පිරිමියාගේ කෝණයෙන් කිව්වේ මට තේරෙන විදිහ. මොකද මම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ගෑණියක්. මම දන්නවා ගෑනු ඔයාලා කෙල්ලෙක් වෙච්ච ඔයත් බලාපොරොත්තු වෙන්නේ එහෙම පිරිමියෙක්. ඒක දෙපැත්තටම තියෙන දෙයක්. ඉතින් අද මං හිතුවා මේක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ලොකු විස්තරවලට යන්නේ නැතුව මං හිතනවා මේක අහන් ඉන්න ගොඩාක් අය එහෙම කෙනෙක් කියලා ඇති කියලා. එහෙම නැත්තම් ආයෙත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද්ද මේ හැමදේම අතහැරලා ආදරේ කියලා හිතන් ඉන්න දෙයක් පස්සේ යනවද? එහෙම නැත්තම් දෙන්නම එකතු වෙලා දෙන්නගෙම හීන අපේ හීන කරගෙන ගමනක් යනවද කියලා. අන්තිමට එක දෙයක් කියන්න. සමහරු කියනවා ආදරේ ඇතුලේ කැපකිරීම තියෙනවනේ, මගේ හීන කැප කළා මං එයා වෙනුවෙන් හිටියා. මං හිතන්නේ එතන ආදරයක් නැහැ. මම යාළු වෙන කෙනාගේ අවුරුදු 20 ගානක් තිබ්බ හීන මරලා දාලා උඹ මං වෙනුවෙන් ඉන්න ඕනේ, මගේ හීන වෙනුවෙන් උඹ ඉන්න ඕනේ, උඹේ හීන වැඩක් නැහැ කියන තැනට එනවනම් එතන මං එයාට ආදරයක් නැහැ. මාත් එක්ක යාළු වෙන කෙනා මට කිව්වොත් මං දකින හීන මේ YouTube කන්ටෙන්ට් ඔයා කරන්න එපා, මේක කරන්න බෑ, ඔයා මේක නවත්තලා වෙන දෙයක් කරන්න කියලා. ඒ මම නෙමෙයි. එතකොට මම අවුරුදු ගාණක් මම ආසදේ මේ දේවල් නවත්තලා දාලා වෙන දෙයක් කරන්න ගියොත් මම එතනින් වැටෙනවා. මං එයත් එක්ක ඉන්න ඕනකමට මේ හැමදේම අතහැරලා දාලා සමහර විට ඉඳී. හැබැයි හිතේ කොනක හැම වෙලාවකම ඔයා හින්දා මට අ르දී නැති වුණා කියන ගිල්ට් එක තියෙනවා. ඒ දේ තියාගෙන ආදරය කරනවට වඩා දවසක හවසක බීච් එකේ හරි කොහේ හරි කොෆි එකක් බොන ගමන් හරි අවුරුදු ගානකට පස්සේ කතා කරන්න පුළුවන් නම් බබා ඔයාගේ හීනත් සාර්ථකයි, මගේ හීනත් සාර්ථකයි, අපි දෙන්නගේ ජීවිත අපි දෙන්නගේ රිලේෂන්ෂිප් එකත් එක්ක මාර විදියට සක්සස් වෙලා තියෙනවා කියලා කෝපි එකක් බොන ගමන් හරි බීච් එකේ වාඩි වෙලා ඉර බහින මූද දිහා බලාගෙන හරි කතා කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ගොඩක්ම වටින්නේ.